යාළු හැම දිනාටම පින්බර දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දිනේදී අපි සූදානම් වෙන්නේ නිවෙස් ආසන්නයේ සහ නිවෙස් වලින් සිටපු අනාරක්ෂිතව හිටපු සර්පයින් මුදාගෙන එයාලව රක්ෂිත වනයක් කරා යොමු කිරීම තමයි අද දවසේදී සිද්ධ වෙන්නේ. ඉතින් අද දිනේ 2022 සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා. ඉතින් සාමාන්‍යයෙන් අපි පුරපසලොස්වක් පොහෝ දිනේදී තමයි අපි සර්පයින් රක්ෂිත වනයක් කරා යොමු කිරීම සිද්ධ කරන්නේ. නමුත් මේ මාසයේදී යම් කිසි ගැටලුවක් නිසා මට ඒ සිද්ධ කරන්න බැරි වුණා. ඉතින් අපි පුරපසලොස්වක් පොහෝ දිනට පහු වෙන දින 11 වෙනි දින. ඉතින් අපි අද ලොකු පිඹුරෙක් සහ නාගයින් මිතන විදිහට 20ක් විතර ඉන්නවා. ඉතින් එයාලා හැමෝම විල්පත්තු ජාතික වනෝද්‍යානයට මුදාහැරීම තමයි අද සිද්ධ කරන්නේ. මොකද අපිට දැන් දවස් 3කට විතර කලින් අපි මුදාගත්ත පිඹුරක් අපිට මේ රක්ෂිතය කියන වනයකට නිදහස් කිරීම හැකියාවක් නැහැ. මොකද මේ ආසන්නේ පිඹුරෙක්ට වාසය කරන්න පුළුවන් තරම් ආරක්ෂිත වනයක් නැති නිසා ඉතින් අපි කතා කරගෙන ලොකු වියදමකුත් දරාගෙන අපි විල්පත්තු ජාතික වනෝද්‍යානයට අපි දැන් පිටත් වෙන්න හදන්නේ. ඉතින් අපි බලමු අද දවසේදී මේ නාගයින් ඇතුළු එවැගේම පිඹුරා යාගලගේ නිදහස කොහොමද භුක්ති විඳින්නේ කියලා අපි වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් නයින පෙට්ටියත් අතට දාලා නයි ටිකක් අතට දාලා දැන් අපි පිටත් වෙන්න සූදානම් වෙන්නේ. සංජු යලයි වොමිට් කළයි යටි වැඩ කරගෙන හැමදෙනාටම සුබ දවසක්. ඉතින් අද දිනේදී මාසයක් පුරාවටම මේ සසන්නේ ඉඳලා
මුදවගත්ත නාගයින් ඉන්නවා විස්සක්තර ප්‍රමාණයක්. ඉතින් අපි අද ඉපත්තුව වනයට දේ සතුන් ඔක්කොම අපි නිදහස් කරනවා. ඇතට යන්න එපා. මොරා වෙන තැනකට දාන්න පුළුවන් නේද? මෙතන දාමු නේද? ගොඩක් අය ඉන්නේ මේ කිරිමි සත්තු ගොඩක් න පෘෂ්ටිමත් සත්තු ඉන්නේ. සාමාන්‍ය හොඳටම මේ වර්ධනය වෙච්ච කට්ටිය තමයි ඉන්නේ.
කොච්චර 12ක් කියලා. මම එන්නේ උදවට දත් ඇදිලාද? දත් ඇදිලා තියෙන මේ පොඩි තුවාල. මේ හැටි ඉතින් මෙයාලගේ ඉතින් මම මෙයාලා ගොදුරු කරගන්න හදන්නේ මම කියලා කියන්නේ. මම ප්‍රශ්න කරන්න පුළුවන් නේ. ඇත්තටම බෑ. යාම දැන් පොඩ්ඩක් යාම කුල් වෙනවා පොඩ්ඩක්.
විශාල ප්‍රමාණයේ පිමුරෙක්කුත් ඒ වගේම පොළොන් තෙලිස්සෙකුත් අපි විල්පත්තුව ජාතික වන උද්‍යානයට අපි නිදහස් කරා. ඉතින් අද දිනේදී අපිට විල්පත්තුවට පැමිණෙන්න ප්‍රවාහන පහසුකම් සඳහා අපිට උදව් කරා මගේ ආදරණීය සහෝදරයෙක් ඒ වගේම කවි මිස්. ඉතින් ඒ දෙදෙනාට ගොඩක් පුණ්‍ය අනුමෝදනා කරන මේ අවස්ථාවේම ඉතින් මම හැම දිනාගෙම ඉල්ලනවා මේ වගේ පුණ්‍ය කර්මාන් වලට හැම කෙනෙක්ම සහභාගී වෙන්න ඒ වගේම සතුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න පොඩි අනතුරකටත් මුහුණ දෙන්න උනාද මේ ජීවිතේ පළවෙනි වතාව ඇත්තටම සතෙක්ගෙන් තුවාලයක් වෙච්ච පළමු අවස්ථාව ඇත්තටම පොඩි අතපසු වීමක් නිසා තමයි තුවාලේ සිද්ධ වුනේ පොඩි දත්පාරවල දෙක තුනක් විතර වැදිලා තියෙන ඉතින් ලොකු හානියක් නැහැ ඉතින් හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් තවත් දවසක මෙවැනි ලස්සන වීඩියෝකින් අපි මුණගැහෙනවා හැම දිනාටම තෙරුවන් සරණයි